එවාගේම පසුගිය දිනක පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු විසින් ලෝරි රථ රියදුරෙකුට පහර දෙන දර්ශනයක් සමාජ මාධ්‍ය ජාලවලට මුසුණා. ඒ එම සිද්ධියෙන් පසුව පසුදින එක්තරා මාධ්‍ය නාලිකාවක් මගින් මා වෙතින් විමසීමේදී මා ප්‍රකාශ කරේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළ යුත්තේ ධර්මී සංග්‍රහයේ 92 සහ 93 වගන්තිවල ප්‍රතිපාදනවලට යටත්ව බව. ධර්මී සංග්‍රහයේ 92 වගන්තියේ සඳහන් වෙන්නේ රජයේ නිලධාරියෙකු තමාගේ නිලයේ නාමයෙන් සත්භාවයෙන් කරනු ලැබූ ක්‍රියාවක් සම්බන්ධයෙන් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නොමැතේ යනුවෙන්. ඒ අනුව යම් පොලිස් නිලධාරියෙකු නිල ඇඳුමින් සිට යම් ක්‍රියාවක් සිදු කරන අවස්ථාවකදී ඊට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කිරීමට හැකියාවක් නැහැ. නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරියෙකුට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය පාවිච්චි කළහොත් එය ඉතාම ප්‍රශ්නගත තත්ත්වයක් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධ නීතියේ ප්‍රතිපාදනයක් නැහැ. එම පොලිස් නිලධාරියා තමාට අයිති බලය අයිති ලෙස පාවිච්චි කරන අවස්ථාවක් වේ නම් එවැනි අවස්ථාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කිරීමට මානව හිමිකම් කොමිසමට පැමිණිලා ගොනු කිරීමට ඔම්බුස්මන්වරයා වෙත පැමිණිලි කිරීමට එසේත් නැතහොත් මහේත්‍රාත් අධිකරණයක තමන් විසින්ම අපරාධ නඩුවක් පවරා ගැනීමට දිසා අධිකරණයක සිවිල් වන්දි නඩුවක් පවරා ගැනීමට ඒ වගේම පොලිස් ප්‍රතිවරයා වෙත පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කිරීමට හෝ පොලිසිය ඉහළ නිලධාරින් වෙත පැමිණිලි කිරීමට හැකියාවක් තිබෙනවා. එසේ නොමැතිව නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරින්ට එරෙහිව බලය පාවිච්චි කිරීමේ හැකියාවක් නැහැ. මා ප්‍රකාශ කළ දේ වැරදි ආකාරයට අර්ථ නිරූපණය වන ලෙස සමාජ මාධ්‍ය ජාලවල විවිධ පුවත් පළ වී තිබෙනවා. එම දුර්මතයන් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට තිබෙන්නේ කිසිම අවස්ථාවක නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරියෙකුට එරෙහිව පුද්ගලික ආරක්ෂාවේ අයිතිය සඳහා බලය පාවිච්චි කිරීමට පුද්ගලයෙකුට හැකියාවක් නොමැති බවයි. එනිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරන ලෙසට ඉල්ලා සිටිනවා.